ඊළඟට කියන මෙහෙම. දැන් අපි ඔය මව් කුසේ ඉන්නකොට ඇස් නැණි මව් කුසේ අපි හිතමු දැන් උපදින්න එනවා කියලා. දැන් මව් කුසේ ඉන්න එක්කෙනාට ඉස්සර වෙලාම මේ උපදිච්ච ගමන්ම ඒ තරම් ලොකු රූපයක් නැහෙනි, පුංචිම පුංචි ඉදිකටු, මේ ඉදිකටු සිදුරකට තියන්න පුළුවන් පොඩි නිකන් කෙස්සඟේ ගා පොඩි ගතියක් නැති වෙන්නේ රූපයක් කියලා. ඕකනේ ලොකු වෙලා එන්නේ දිගට මේ රටක් රාජ්‍යයක් කොල්ලන්ට පුළුවන්, පෙල්ලන්ට පුළුවන්, ඔය වැඩ කරන්න පුළුවන් පොඩි ඩිංගක් නේ එන්නේ. ඉතින් ඔතනදී ඇස් නැහෙනි, ඔතන ඇස් නැහැ. ඉතින් ටික දවසක් යනකොට මේ ඇඟ ටිකක් ලොකු වෙලා බූලයක් හැදිලා ඊට පස්සේ ඔන්න ඇස් හැදෙනවා. හැබැයි පේන්නේ නැහැ. කනුත් හැදෙනවා, නාස් හැදෙනවා. ඔක්කොම ටික දැන් හැදිලා මේ පරිපූර්ණ මේ ඇස් කන් නාස් ආදී එකක් එක මව් කුසෙන් ඔන්න බිහි වෙනවා. බිහිුණාට පස්සේ මෙයා දරුවෙක් හැටියට ඉන්නවා. දැන් මේ එහෙම උපන්නා අපේ මේ තාම අපේ හිතමු භවංගේ ඉන්නේ කියලා. දැන් සද්දයක් අපි ගමු මෙහෙම පිටපැත්තේ සද්දයක් ඇහෙනවා. ඒ සද්දය ඇහුනම සද්දේ ඇහුනම් පස්සේ දැන් මේ සද්දය ග්‍රහණය කරගන්න, සද්දය ලබා ගන්නට නිකන් අර මේ සද්දේ ලබා ගන්න පුළුවන් සෝත ප්‍රසාදය තියෙනවා ඒ ඇඟේ හැදිලා. ඒක නෑ, ඒක ඒ සෝත ප්‍රසාදය නැත්නම් ඒක කරන්න බෑ. දැන් එතකොට මේ සද්දය සෝත ප්‍රසාදය හරහා ගිහිල්ලා අර ළමයාගේ භවංගෙයි වදිනවා. කණේ වදිනවා කියන එක නෙවෙයි, භවංගේ කෙලින්ම ওই දිගට යනවා, කණේ වදිනවා කියලා ඒක වෙන්නේ නැහැ. මේක මේ පිටපැත්තේ සද්දය භවංගෙයි වදින්නේ, භවංගේට යන්න පුළුවන්කම තියෙන්නේ කන කියන ප්‍රසාදේ තිබුණොත් පමණයි. කන කියන ප්‍රසාදේ ඒ ශරීරේ හැදිලා නැත්තම් කොච්චර පිට සද්ද තිබුණත් භවංගේට වදින්න බෑ. එහෙම එකක් තියෙනවා. දැන් ඒක හරියට කියනවනම් මෙන්න මෙහෙම එකක් තියෙනවා. ඔය මේ අපේ ගෙවල් වල ඉස්සරහ දොර වහලා තියෙනවා. ඉස්සරහ දොර වැහුවා, වැහලා මැද කාමරේ දොරක් තියෙනවා. ඒකත් අපි ඔන්න වහලා හරි එහෙම නැත්තම් ඒක කර්ටන් එකක් දාලා තියෙනවා කියමුකෝ. ඒ ස්තෝප්පුව එහෙම නැත්නම් ප්‍රධාන ඉස්සරහගේ ඊළඟට මැද තිබෙනවා තව කාමරයක්. ඒකට යන්න තියෙන එකේ එක දොර වහලා තියෙනවා, එහෙම නැත්නම් දාලා තියෙනවා කර්ටන් එකක්. ඉස්සරහ දොර අරිනකොටම වෙන්නේ මොකද්ද? අර ඇතුළෙගේ කර්ටන් එක හෙල්ලෙනවා. එහෙම නැත්නම් එහෙම බාගට ඇරලා තියෙන දොර හරි මොකක් හරි ඒ දොරත් හෙල්ලෙනවා. ඔහොම එකක් වෙන ඔය ඔය හැම එක්කෙනාගේ ගේවල් වල. ඇරෙන්නේ මොකද්ද? ඉස්සරහ දොර. හෙල්ලෙන්නේ මොකද්ද? ඇතුළේ කර්ටන් එක. හරි, ඇතුලේ දොර. මේ ශබ්දය කියන එක එළියේ තියෙන ශබ්දය මේ කම් බෙරයේ වදිනකොට අර අරක ඒ කම් බෙරේ වැදිනවත් එක්කම ගිහිලා භවංගේ වදිනවා. අර ඇතුලේ දොර රෙද්ද හෙලෙනවා වගේ, ඇතුලේ දොර හෙලෙනවා වගේ භවංගේ හෙලෙනවා. ඊට පස්සේ භවංගේ හෙල්ලිලා ඊළඟට මේ භවංගේට එතන ඉඳ බැරි වෙනවා. භවංගේ වෙනස් වෙනවා. ඒක නිසා භවංගය හෙල්ලිලා භවංග තිබුණා, භවංගේ සද්ද වැඩිච්ච ගමන් භවංගේ හෙල්ලුණා, භවංගේ ඊට පස්සේ භවංග ගතියින් කැඩෙනවා. භවංග ගතියින් කැඩෙනවා. දැන් භවංගය කැඩිලා ඊට පස්සේ භවංගය වෙනස් වෙනවා වෙන හිතකට. ඒ භවංගේ වෙනස් වෙලා භවංගය හෙල්ලිලා භවංගය කැඩිලා භවංග ගතිය වෙනස් වෙලා ඊට පස්සේ මොකද වෙන්නේ? අර දෙදරවාගෙන ආපු අර මේ සද්දය පැත්තට හිතාගෙන යන්න පටන් ගන්නවා. හිතවිලි පේලියක්. පේදම ඒ හිතවිලි පේලිය ওই විදිහට එක්තරා ගානකට සිතවිලි පේලියක් කොහොම හෝ මොහොම හෝ ගිහිල්ලා හරියට මේක නිකන් මේ හිතින් හිතට මාරු වෙලා මේ විදිහට අරමුණට ගිහිල්ලා දැන් සිතුවිලි පේලියක් යනවා. සිතුවිලි පේලියක් ගිහිල්ලා ඒ සිතුවිලි පේලියක් නැතුව අමාරුයි මේ අර ආරම්මණය අල්ලගෙන දැනගන්න. නැතුව අමාරුයි. මිනිස්සෙක් නිදාගෙන ඉන්නවා. පාඩම් කරන ළමෙක් ඔන්න එතන තිබෙන ඇඳේ හාන්සි වෙලා ඉන්නවා. පොඩ්ඩක් එහා පැත්තේ තිබෙන මේසයක පෑනක් තිබෙනවා. ඒ පෑන යාට ගන්න උනේ. දැන් අත තියෙන්නේ යාගේ ශරීරයේ ඇඳි. දැන් හිතපු ගමන් වෙන්නේ නැහනේ. අත ගන්න උනේ, අත උස්සන්න උනේ, උස්සලා අත යවන්න උනේ, ගිහිල්ලා ඊට පස්සේ මේසෙට හරවන්න උනේ, ඊට පස්සේ පෑනට ඇල්ලෙන්න උනේ, පෑන ඊට පස්සේ අල්ල ගන්න උනේ, ආපහු ගේන්න උනේ තමන්ගේ පැත්තට. ওই ටිකට
එක පාරම කරන්න බෑනි. ඔකට තියෙනවා වැඩ කටයුතු, මේ අත එහෙත්ත යවන, ඔසවන, යවන, අල්ලවන, ආපහු ගේන වැඩසටහනක් තියෙනවානේ. ආන්න ඒ වගේ මේ හිත භවංගයෙන් වෙනස් වෙලා, භවංගයෙන් කැඩිලා, භවංගයෙන් මිදිලා, භවංග ගතියෙන් පරිවර්තනය වෙලා ක්‍රියාත්මක වෙන සිතුවිලි පෙළකට සෙට් වෙලා, ඒ සිතුවිලි පේලියෙන් ගිහිල්ලා ආරම්මණය අල්ලගෙන, ආරම්මණය දැනගෙන, ආරම්මණය විඳලා ඒකේ වුණාට පස්සේ ආයෙ ඩ්‍රොප් වෙනවා භවංග කන්ටිනියුේෂන් එකට. ඔය යන පාරේ, ඒ කියන්නේ ආරම්මණයට ඔය සද්දයක් ඇහුනම ඒ සද්දය දැනගන්ට ඒ යන පාරේ සිත් වැඩ කරනවා 17ක්. සිත් 17ක් වැඩ කරනවා. ඒ කියන්නේ එක හිතකට ආයස කොච්චරද? එක ක්ෂණයයි. එක හිතක ආයසය ක්ෂණයයි. ඒ වගේ ක්ෂණයක් ආයසය තියෙන හිත් යනවා කීයේද? 17ක් යනවා. ඒ 17ක පාර ගිහිලා එහෙම නැතුව අමාරුයි. එහෙම නැතුව ඒ අරමුණ හොඳට දැනගන්න බෑ. චිත්තක්ෂණ එහෙම නැත්තම් ක්ෂණයක ආයස තියෙන සිත් පේලියක් යනවා. ඒ පේලියේ 17ක් තියෙනවා. ඒ 17 ගිහිලා අවසානයේදී ආයෙත් භවංග වෙනවා. මෙන්න මේක ගැන ඉගෙන ගන්න වැඩසටහනක් තියෙනවා. ඒකට කියනවා සිත් පාරවල්, එහෙම නැත්තම් චිත්ත වීති. ඒක තමයි බොහෝම ප්‍රසිද්ධ වචනේ. චිත්ත වීති. ඒ කියන්නේ එක පාරකට. ඕක නිකන් වෙන්නේ නැහැ. එක ගානකට යන්නේ. චිත්ත නියාමයේ කියලා එකක් තියෙනවා. චිත්ත නියාමයට අනුකූලව තමයි ඕකේ අපිට තැන් තැන් වලින් බිට් එහෙට මෙහෙට කරන්න බෑ. ගලවන්න බෑ. නිකන් පහක් යන එකේ ඒකට ගලවලා ඊට පස්සේ එතෙන්ට එකක් රිප්ලේස් කරන ඔය වගේ එක කරන්න බෑ අපිට. ඒක කරන්න බෑ. හැකියාවකුත් නෑ. වෙන්නෙත් නෑ. චිත්ත නියාමයට අනුකූලව සිද්ධ වෙනවා. ඒ භවංගෙන් ගැලවිලා මිදිලා අයින් වෙලා ඒ යන යැවීමට, ඒ යන පාරට කියනවා මොකද්ද? චිත්ත වීතිය කියලා. ඔය චිත්ත වීතියේ තියෙන්නේ එකම වර්ගයේ හිත් නෙවෙයි. අන්න ඒක තමයි අපි මේකෙන් දැනගන්න උනේ වෙන දේ. දැන් මම කියන්නම් මෙන්න මෙහෙම දෙයක්. මේ සිත් ඔය විදිහට අරමුණු දැනගන්න මේ යනකොට තියෙනවා සමහර වෙලාවට සිත් එළියට යනවා. සිත් 17 පෙහෙලියක් ගෙහිලා එළියේ තියෙන එකක් දැනගෙන ආපහු භවංගයට එනවා. ඊළඟට අහන එකකට යනවා. සද්දයකට යනවා. ඒ සිත් පීලිය ගිහිලා ආපහු භවංගයට යනවා. ඊළඟට රූපයක් වදිනවා. ඒක ගිහිල්ලා එළියට යනවා. ඊට පස්සේ ගිහිල්ලා රූපේ බලලා ආපහු භවංග වෙනවා. දැන් බලන්න මේ කැමරා තියෙනවනේ. ඔය කැමරාවේ ඉස්සරහා රූපයක් තියෙනවා, ආලෝකයක් එක්ක. ඒ රූපය ඇවිල්ලා ඉස්සර වෙලාම කැමරාවේ මේ ඒ රූපය ගන්න ලං කරලා කාචයයි. ඒ කාචයේ තියෙනවා රූපය ඒ කොටු කරලා ගන්න විදියක්. එතකොට ඒ රූපය ඒ කාචය හරහා ඇවිල්ලා කාචයේ නවතින්නේ නැහැ. කාචය හරහා ඇවිල්ලා ඇතුලේ තිබෙනා වූ වදින තැනක් තිබෙනවා. ආන්න ලෙන්ස් එක හරහා ඇවිල්ලා වදිනවා ඇතුලේ. අන්න ඒ වගේ මේ බාහිර රූපය මේ ලෙන්ස් එක වගේ, මේ කාචය වගේ තිබෙන මේ අපේ ඇහැ හරහා ගිහිල්ලා වදින්නේ කොහෙද? භවංගේ. භවංගේ ඊට පස්සේ ඉන්ටරප්ට් වෙනවා. ඇවිල්ලා භවංග හෙල්ලිලා කැඩිලා නැවත රූපේ පැත්තට යනවා. ගිහිල්ලා රූපේ බලනවා. බලන්ට ඒකට ඒ වැඩේ කෙරෙන්නත් සිත් 17ක් අවශ්‍යයි. චිත්තක්ෂණ 17කින් තමයි ඒක වෙන්නේ. ඊට පස්සේ ආපහු යනවා එයාගේ මුල් තැනට. ඊළඟට ඔය හඳුන් කූරක් පත්තු කරලා තියෙනවා. සුවඳයි. ඊට පස්සේ නාසයේ දැනෙනවා. නාසයේ හරහා යනවා තව චිත්තක්ෂණ 17ක පේලියක් වැලක් යනවා. ගිහිල්ලා ඒ හඳුන් කූරු විඳලා ආපහු යනවා යා භවංගයට. ඊළඟට මොකක් හරි මේ ටෝපි එකක් කටේ දාගත්තාන් පස්සේ ටෝපි එක රහයි. ඊට පස්සේ මොකද කරන්නේ? තව චිත්තක්ෂණ 17ක වැලක් පීලියක් යනවා අර ටෝපි එක රහ වෙනින්ට. ඊට පස්සේ විඳලා ඇවිල්ලා ආපහු ආයෙ භවංගයට එනවා. තව සද්දයක් ඇහෙනවා, අප්පුඩි ගහන සද්දයක්. ඊට පස්සේ ආයෙත් යනවා කන හරහා තව චිත්තක්ෂණ වැලක් යනවා, සිත් පීලියක් යනවා. ගිහිල්ලා සද්දය අහලා ආපහු වෙනවා භවංගයට. හැම වෙලාවෙම ප්‍රධාන උපිස් එක මොකද්ද? මේ භවංගය. ඒක නිසා එකවලක් යනවා, සද්දයක් අහනවා, ආපහු මුලට එනවා. ආය එළියට යනවා, සිත් වැලකින් 17කින් රූපයක් දකිනවා, ආපහු වෙනවා.
අපි හිතමු මෙහෙම. කයට මොකක් හරි රස්නයක් හරි මොකක් හරි දැනෙනවා. ඊට පස්සේ කය හරහා ඒක දැනගන්නට සිත් පේලියක් සිත් 17ක් යනවා. ඒ ස්පර්ශය දැනගන්නවා ආපහු භවංගයට එනවා. එතකොට මේ වැල් යන්නේ සිත් වැලක සිත් 17ක් තියෙනවා. 17 වැල් යනවා එනවා යනවා එනවා යනවා එනවා ඕක තමයි තියෙන්නේ. එළියට යන ඒවා එළියට යන සිත් වැඩි නැතුව මේ අපිට මතක් වෙන වැඩක් තියෙන. ඒකෙත් වෙන්නේ මොකද්ද? ඔය වගේ 17 රැලි යනවා ඒ වගේම එනවා. 17 රැලි යනවා හිතනවා. හිතනවා කියලා කියන්නේ සිතුවිලි වැල් මතුවෙනවා. වැල් මතුවෙනවා. මතුවලා ගිහිල්ලා ඒ ආරම්මනේ දැනගෙන ආපහු භවංගයට වෙනවා. ඔන්න ඔය වගේ මේ සිත් පිළි කතා කරන සිත් ගැන කතා කරන එකක් තියෙනවා.